සමන්තා චක්කවාලේ සුවතරා ගච්චන්තු දේවතා සදදම්මං මනිරාජස්ස සුනන්තු සද්ගමොක්කදං දම්මස් සබන කාලු අයංබදම්තා දම්මස් සවන කාලු අයම්බධන්තා දම්මස් සවන කාලු අයං බදම්තා නමුතස්ස භගවතු වරහතු සම්ම සම්බුද්දස්ස. නමෝතස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්ගස්ස නමෝතස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා අදදේශනාවට මාතෘකාවිදියට ලැබිලාතියන්නේ භාවනාවෙන් සිතය වැඩීම කරගන්න ආකාරය පිළිබඳව පැදිලි කරන්න කියලා. ඇතරම භාවනාවක් අවශ්‍ය වෙන්නේ ඇයි කියලා අපි ප්‍රශ්න කරන්න්ඩුවන. ඇයි අපිට භාවනාව කියල එක අවශ්‍ය වෙන්නේ කිය බලන්ඩුවන්. භාවනාවෙන් තමයි පින්වත්න සිත වැඩීම කෘත්තිය සිද්ධ කරන්නේ. එතකොට සිත වැඩීමේ කතාවක් සිත වඩන්න පුළුවන් කියවත් ලෝකෙද කවරුවත් දන්න. සිත වඩන්න පුළුවන් කියලා ලෝකෙ කවරුවත් දන්න බුද්ධ සාාසනය වගේ ප්‍රශස්ත කියවීමක විතරයි සිත ගැන සහ සිත වැඩීම කරන්නේ කොහොමද කියන එක ගැන සාකච්ඡා කරන්නේ. එතකොට ඇයි අපිට එහෙම එකක් අවශ්‍ය වෙන්නේ අවශ්‍ය වෙන්නේ අපි ලෝකය අරභයා, බලාපොත්තු වන තෘප්තියක් තිය නොලෝකයින් එතට තෘප්තිය තුළ අපේ සිත සම්තෘප්තිමත් කරන්න අපට බැරි වෙලා තියනවා එතු සන්තෘප්තිමත් කරන්න බැරි වුණහම සම්තෘප්තිමත් කරන්න බැරිවෙච්ච තැනක අපි නැවත නැවත බාහිර අරමුණු හොයාගෙන හොයාගෙන යනවා සම්තෘප්තිමත් භාවය පිණිස තමන්ගේ සිත තෘප්තිමත් කලි වර කරන්න පුළුවන් වී කියල හිතාගැෙන තමයි අපිහිෙමි අන්නේ. නමුත් අපිට එහෙම මොකක්වොත් හම්බ වෙන්න ඒ හම්බ වෙන්න ඇති යයි දෙැ අපි දර්ශනය තුළ එහෙම මොනෝහරි තිය නවද කියල හොයනවා සම්තෘප්තිමත් භාවේ පිණිස. එතු නමුත් අපිට ඒ පස්සේ ගියාට පස්සේ දර්ශනය ඔස්සේ ගියාට බස්ේ අපිට හැරිල බැලූ හම තේරනවායි ඔොක්කොමහීන දේවල් අප රාධිමහන්සේ කියල හිතනවා. ගම්මු එ ග්‍රාමිය දේවල් පෝතුජ්ජනිකෝ ය මේ බොහොම ලාමක පෘතර්්ජනයන්ට අයිති දේවල්. අනරියෝ එවා අනාරයයි ආර්ය ස්වභාවයක් මතුවෙන් නෑ තමන්ගි තුළ. අනත්ත සංහිත අනාර්ථය පිණිසම පවතිනවා නැනිබ්බිදාය. ආරියූ ස්වභාවයට යථාර්ථවබෝධය පැත්තට යම් කිසි ආකාරයක මේ පවතින අල්ලෝකයේ පිළිබඳ කල කිරීමක් පිනි සෙබඳු එකක් උදව් වෙන්නේ න විරාගාය ලෝකේ නොවැල්මක් කටගන්නේ එ නිරෝධය ලෝකේ නිරුද්ධ වෙන ආකාරයට මගේ ඇතුලාන්තය සුව පත්වෙෙන්නේ නැඋපසමාය අ්‍යන්තර සිත තුළ සමනයවීමක් නෑ ඇවිස්සිලා හිත ඇවිස්සිලා ලන්නකු මිනිසුන්ගේ ජීවිත හරියට ඇවිස්සිලා න උප සමයි උපසමයක් නෑ න අභිින්්ඥායි ඇයින් ඒ උපසමයක් නැතිවෙන්න නැතිවෙන්න පින් නොත්නී ඒ පුද්ගලයා තුළ පුද්ගලයා තුළර බද්සේ දේශනා පෙන්න්නන විශේෂ දැනු උපදින්න එක සිතට සබන්ධයි විශේෂ දැනුම උප දෙන්නේ. සම්බෝධයි. අවබෝධය පැත්තට අපේ හිත බර වෙන්නේ න නිබ්බානාය. ද්දේශ කියන නිවීම කියන එක ලෝකෙන අන්නේ නිසා තමයි ලෝකෙන් ඔගොලුට අආසාදී ලැබි නැත්තේ. එනම් ලෝකෙ ආශ්වාදය තියෙන්නේ පින්වත්නී ඔගුලු බලාපොරොත්තුනු මට්ටමේ ලෝකයක් ඇතුළේ නෙමයි ඔගොල්ලු තුළ තියනරා අවිද්‍යාවේ තියන ප්‍රබලභාවයත් එක්ක ඔගොල්ලෝ අවිද්‍යාවෙන් පරිහරණය කරන ලෝකයකින් එක හම්බවේවි කියලා හිතාගෙන ඉන්නවා. සවනානුත්තරය ශ්‍රවණය අඇතර හොන්දමදේ හන්ඩ හතනෝගොල්ලෝ. ලාබානුත්තරේ ලබෙන කාතර හොඳමදේ මට ලැබාගණ්ඩඕන කියලා හිතනෝ. තර ටහම්ඹු මොනවද හොම දේවල් කියෙ ැහෝ තොගොලු කයාාවී මට අහම්බුණු හොඳමදේ මගේ දරුව කියලා. බිරිද ස්වාමයා කියලා. මට අඹුුණු හොදමදේ අපේ අම්මා. ටතාම්බුුණු හොඳදම කියෙන අපේ තාත්තා කියලා ඔගොල්ලු මෙහි එලිය ලෝක කිව්වට ඒවා හොදමේ වනමේ ඇයි එක්කොම හොඳම වෙන්න නැත්තේ ඇයි. යොක්කොම අනනිත්‍යය දු කනාාත්ම කියන ත්‍රිලක්ෂණයට යට වෙච්චේවා. ඒටික හොද මේ එක කියලා ඔගොලු අල්ලගත්තොත් හොදම එක පදනම් කරගෙන ඔගොලු එළඹ සිටියොත් උපාදානී බැඳලා හොන්දම එකක ළඟද අමතකම් මගේ හැර නොගොට හොන්දම එක ඔගොල්ලන්ට ඔගොල්ලන්ගේ ජීවිතන් අ ර අත හැරෙනකොට ඔොඩ දුහට ගන්නවා අත හැරෙනකොට දුකහට ගන්න හම් ලෝකයේ බෞතික ලෝකයේ පරිහරණී අර්ථයේ තියන දේවල් ටික හොන්දම දේ හොඳම ලැබීම විදියට බුද්ධශ්‍රාවකයෙක් සලකන්නේ ඒ එක්තරා විදියක වටිනා ලැබී හැබැයි ලැබීම් බලත් ඒ ගණු දෙනු අතරෙත්ත යථාර්ථ අවබෝධයකින් පරිහරණය කරන තැනකට තමයි අපේ බුද්ධසාාසනය අපිට පොළඹවන්නේ අප අපි තුළ උනන්දුවක් හදන්නේ සික්කානුත්තරේය සික්කානුත්තරය කියල කියන්න පිනත්න හික්මීම තු ලෝකයේ හික්වීම කියල කතා කරන දේ හොඳම සික්කානුත්තරිය කියලාල අපික් සලකන්නේ ෝ ලෝකයේ හික්මීම කියන තැනකට එන්නේ නීතියත් එක්ක නීතියත් එක තමයි හික්මීමඉන්නේ නීතියත් එක්ක ඇතිවෙන හික්මීම තුළ ස්වාධීනත්වයක් නෑ. එනිසා පියක හොඳම හික්මීම ඇටට සලකන්නෑ. එ හොඳ මේක කොතනද තියෙන්නේ කියන අපි හොයාගෙන අණ්ඩෝන. අන්නේ හොයාගෙන යන ක්‍රමවේදය ඇතුළේදී තමයි භාවනාව කියන එකට අපේ අවකාශේ වෙෙන් වෙන්නේ. ඊළඟට පරිචරියානුත්තරය. පරිචරියානුත්තරිය කියලකන් වත් පිළිවෙත් අතර ශ්‍රේෂ්ඨමදේමොකක්ද. ට පස්සේ අනුස්සතානුත්තරිය සිහි කිරීම අතර හොඳමදේ මොකක්ද කියල බුද්ධසාාසනය අපට ඉතාම ලස්සන ඉලක්ක ටිකක් පෙන්න්න නවා ඒ ඉලක්ක ටික අතර ඔගොල්න්ටත් මේ ලෞකික ජීවිතය ඇතුේ හ ඉලක් ොහෙන හැයි යොල්ම ලක ඇතුළේ ලක්ක ටිකත්යෙනි එකන සවනුත්ත ර්ශව අතර හොඳදමදේ මොක්ද ගුල් අල්ලගත හොදමදේ ඔගොල්ලට දු හදලද. එ දුක හදනදේ ොඳම දේවෙන්න බෑනි දුක හදනව නම් දුක මත ඔබ ගිලාබස්ස නෝනං එකක හොඳම දේවෙන්නෙ හොමද. ඒනම් ගොගොලු හොඳමදේ කියලා අල්ලගන තියෙන්නේ හොඳමදේ නෙමෙ. ඒනිසා මේ බුද් අන්න එතැන්ට තමයි බුද්ධාසනයේ ප්‍රායෝගි ක්‍රියාමාර්ග අවශ්‍ය වෙන්නේ මොකද බුද්ධාසනයට අපපු ගමන්ම පින්වත්න ඔබට ලැබෙන හොඳමදේ ඇතුළේ ඔගොලු නිවෙනවා කොච්චර නිවෙනවද කියනවා නම් කවදාවත් අඩන්ඩ වැලපෙන්ඩ හේතු යෙදින් නැතිමට්ටමටම ඔබනි වෙනවා. හැඩීම් වැලපීම් සෝසුම් හෙලීම් ඔබට තුළ ඇතිවෙන් නැතිමට්ටමටම ඔබනි වෙනවා. කොච්ර හොඳයිද. එ පික්මට ඉක්මට ඒකරහි අවධාන ොමුකරගන්න වනු මොකද අඩන්න පුළුවන් වැලපෙන්ඩ පුළුවන් සෝසුසුම් හෙළන්ඩ පුළුවන් සහරවිටේ හැඩීම් වැැලපීම් අතරි මනෝව්‍යදයක් විදියට මානසික උම්මත්තකතාවයක් පවා හදන්න පුළුවන් මට්ටම. ඕලාරික බැඳීම් එක තමයි ඔගොලු ගෙන්නේ කාලය එතට ඒවා ඔබ විඩාවට පත් කරන පිඩාවට පත් කරනවා කියන්නේ ඇයි ඔබ බැඳිච්ච හැම්මත් දෙයක්ම ර අනිත්‍ය දු අනාත්ම කියන පොදු සාධකයට යටයි. ඒෙන් නිදහස් වෙච්ච එකම එක දෙයක්වත් නෑ. එක නගුල් ලොය පරිහරණය කරන ලක ඇතුළේ අනිත්‍යතාවෙන් නිදස්වෙච්ච අබමල් රේනුවකවත් කොටසක් නෑ. අනාත්ම කියන ැන අරාත්මීය සාරයෙන් ගණ්ඩ බැරි. ආත්මිය සාරයෙන් ගණ්ඩ පුළුවන් එකම එක පොඩි කෑල්ලක්වත් නෑ අභ්‍යන්තර ලෝකෙත් නෑ බාහිර ලෝකෙත්නෑ සවිඥ්ානික ලකෙත්න අවිඥ්‍යානිික ලෝකෙත් නෑ එතට මෙන්න මෙබඳු අරබුදකාරී මට්ටමක් ඇතුළ ඉන්න නිසා එබන්ඳ අරබුදකාරී ලෝකයක් ඇතුළේ ඔගොල්ලොන්ගේ ඇතුලාන්තේ සම්සුම් නෑ ඒ ලෝකය ඉදිරියේ ඒ ලෝක ඉදිරි ඔගොල සසුන් නැත්ති ඒ ලෝකයේ පරිහරණය කරනකොට අඩන්න වැලපෙන්ඩ සෝසසුම් හෙළන්ඩ හේතු යදෙන විදිහට මයි ඕගළගි හිත ලෝකයේ දෙස අවධානයොමු කරගෙනඉන්නේ. ඒනිසා ඕගුල්ලු ඉන්නේ ලෝකය පැත්තට බරවෙලා ලෝකයේ පැත්තට නැමිලා ලෝකයේ ස්තිරසාරයෙන් සුකසාරෙන් ආත්ම සාරය අලගන මොක ඔගලග හිත හැමවෙලාම කියන්න එහම පිගඩ් පුළුවන් ලෝකයක් තමයි ඔබ අඩත්තු කරන්නකි හිත කියනවා. ඒ නිසාමෝ භාමාරුයටලා ඉන්නේ. අන්න එබඳු තත්ත්වයකට තමයි ධර්මිය උපකාරය අවශ්‍ය වෙන්නේ. එබඳු ලෝකයකට තමයි භාවනාවේ පූර්ණ අනුග්‍රහය අවශ්‍ය වෙන්නේ. ඇයි ලෝකෙන් මොන්න තරම් උගතෙක්ුුණත් බුද්ධිමතෙක් වුණත් වටිනා පුද්ගලයකුනත් ආර්ථක ඔබහො ඉහලට ගිය කෙනෙක්කුනත් මොන්න විදිිය උගත්කම් බද්ධිමත්කම් සහිත පුද්ගලයෙකුුණත් අනිත්‍යය දු කනාත්ම සහිත ලෝකයටට වහමැටිලාඉන්නේ. ඒ ලෝකයේ මානසික වසයෙන් බරපතල විදියට ඒ ලෝකය උපාධානී කරගෙන ඉන්නේ ඒ නිසා උගත්කම් බුද්ධිමත්කම් ජරා මරණ දුක ඉදිරියේ තම්බයක්වත් මායින් වෙන්න ඒ නිසා පින්නත්න්නේ ඔගොලට දු ගලනික නවතින්න මේ ප්‍රශ්න විසඳ ගණ්ඩ බැරිද විසඳ ගඩ මේ ලෝකය ඇතුළෙ කිසිදු සාකච්ඡාවක් නෑ ඔගොල පරිහරණී කරන ලෝකය ඇතුළ කිසිදු සාකච්ඡාවත් නෑ විසඳගඩ කියල කෙටිකාලීන අර්ථ හොයන්න ලෝකය උත්සාහ කරනවා ටිකාලීන අර්ථ හෙව්වට ලොක ස්ථාවර විසඳුමක් නෑ ඒ ස්ථාවර විසඳමක් නැති නිසා තමයි පින්වත්න බුදුරජාණන් වහන්සේ අපට ඒකට නිශ්චිත ප්‍රතිපත්තියක් පැහැදිලි කරන්නේ ප්‍රතිපත්තියේදී භාවනාව කියනෙ එක ප්‍රධහන දහරාවේසාකච්ඡාව. මො හිට පුහුණු කරන්න පුහුණු කරන්න තමයි හිත නිවෙන්නේ හිත පුහුණු කරන්න නතිගෙනෙ හිත නිවෙන්න නිවුණු නැති හිතක පින්වත් ඉතාම පොඩි අරබුණක් පවා ඒයාවා අමාරුවිධනවා සිත නිවිල නැත්තං නිවීම තුළ ස්ථාවරත්වය නැත්තං පොඩි අරමුණක් ඇති පින්නත් නියාව උත්සන්ඩ එක රූප නිමිත්තක්කයාව කළබලදානො ඇයි ඇතුලාන්තේ නිවිලනෑ ඇතුලාන්තේ නිවිච්ච නැති තැනක එළියෙන් මන්න විදිහට නිවීම පිළිබඳ දහස් කළත් නිවීම පිණිස ප්‍රායෝගික හැසිරීමම් හදාගත්තත් පින්නත්නී ඒ ඇතුලාන්තේකට සූදානම් නැත්තං ඔගුල්ල ඉන්න අරබුදක ගොල්ල ඉන්න අබුදයක ඒ ඇතුලාන්තේ නිවිච්ච තැනක බාහිර අරමුණුවලට ඔබෝ අවස්සඩ බෑ ඔබෝ කළඹවන්ඩ බෑ ඔබෝ කලබන්ඩ බැරිමට්ටමට ඔබෝගේ ඇතුලාන්තේ සුවපත් කරගන්න තමයි භාවනාවේ උපකාරය අවශ්‍ය වෙන්නේ ඇතුලාන්තේ සුවපත් නැති වුනාාට පස්සේ පොඩ්ඩි අරමුණක් ඇතියාව නිරේට අරයන්ඩ එකන්න යාාව සංසාරික වසයනුත් තමාරුවේ දාන්ඩ පොඩි අරමුණක් ඇති එකර ලෝන පලසූත්‍රයේ දි මතක් කලා වගේ පොඩි ලුණු කැටක් පොල් කට්ටකට දාලා දිරිකොළොත් ලබන රසේ වැඩින් දැනවා. ඒකම ගඟට දැම්මොත් ඒ ලවන රසේ දැනන්න හේතුව හේතුව තමයි අර ගගේ තියන පලල් භාවේ පොල්කට්ටේ තියන පටුභාවය අන්නේ වගේ එකම අරමුණක් නිියුණු සිතකට සහ නිියුණු නැති සිතකට මුණ ැහෙන කොට පොඩි අරමුණක් පවා එයා අමාරුවිධානවා හරියට එයාගේ සිත පොල් කට්ටක් වගේ හැබැයි නිියුණු සිත කියලා කියන්නේ විශාල ගංගාවක් වගේ ඒකට මේ අරමුණු හරහායාව ඇවිලේ නැතිමට්ට ටමයාය තුලාන්තේ සුවපත් එබඳ සුවපත් සිතක් තියන්න තැනක එහෙම අරමුණු ඔබ අමාරුවයි වට්ටන්න. ඒනම් ඔබේ චින්තනය තුළ පළල් භාවයක් හදන්නේ සමාධිය විසින් එක ඇනේ භාවනාව විසින්. එතුට භාවනාව කියනෙක බුදුරජාන්සක ශ්‍රාවකයෙකුට අශ්‍යමද ඔවු අවශ්‍යමයි. ාවවි තොව ුද්ධෂශ්‍රාවක භාවයක් ගැන් අපි කතා කරන්න පුළුවන්කමක් නෑ එතවට දැ මේ කාලේ සමර පැවිදි අයත් කියනවා භාවනාවහි මෝන්නෑ කියලා මොකට භාවනා භාවනාවන්නය ඔගුළු අපේ බනහලා හොඳට කාලබීල්ල සනීපෙට ඉඩි කියල සමහර පැවිද්දු කියනවා පැවිදි විච්ායි කියනවා ඒක බුදුරජාණන් වහන්සේගේ කතාවවෙඩ බෑ ඇයි බුද්ධසාසනයේ ප්‍රතිපත්තිය කියලා කැන සීල සමාධි ප්‍රඥාවට හල ඇති දිකල්්‍යයාානං මජ්‍යෝ කල්්‍යයානම් පරිෝසාන කල්්‍යයාානං කියල කියනවා මජ්ජයේ කල්්‍යයානං කියල න සමාධිය සුන්දරයි කියනක. ආදිිකල්්‍යයානං කියලන සීලයේ සුන්දරයි කියනක. පරිියෝසානිි කල්්‍යයානං කියලගැන ප්‍රඥාව සුන්දරයි කියනෙක. සීල සමාධී ප්‍රඥාවෙන් තොරව පින් වත්න්නේ බුද්ධශාසනයක් ගැනට කතා කරන්න බෑ බුද්ධශාසන ගන කතා කරන්න ඇතුරට කෙනෙක් හන්න පුුවන් එතුට සමාධිය නැතුව නිවන්දකින්න බැරිද සමාදිය නැතුව නිවන්දකින්ට නම් බොහෝම දියුණු ප්‍රඥාවත්තියෙන් ඕෝන එබඳු ප්‍රඥාවන්තයෙන් මේ වෙනකොට මේ මිහිමත කවුරුවත් නෑ බොහෝබිට නෑගලා පිහිතනව කවුරුවත්ම නෑ කෙලෙ ස්තිර නිගමනය එකට එන්න බෑ නමුත් පෙන්න්නත්නී එහෙම හැකියාවන් තියෙන්න අය මේ සමාජෙන් නෑ මේ සමාජඉද විදියක් නෑ අමාරුයි. එහම හිටියනම් මේ වෙන කොට කොල්ු අවබෝධය කර ගිහිගිවරයි ඒකො ඔොලගේ උගත්කම් බුද්ධමත්ක්ම කෙබඳුව එකක් වුණනත් ඕගොලගේ ප්‍රඥ්ඥාව මෝරල නැති නිසා ප්‍රඥ්ඥාව මෝරන්ඩ තමයි එකන ප්‍රඥඥාව වඩන්න තමයි සමාධී දව ගන්නඩ ඕන ප්‍රඥාව නැති නිසාමයි මේ පිච සපදයවගේ ධර්මය කෝොලට තේරෙන් නැති පටික් සම්මුපාදය ගැන කිවට ලංකාව මනිසුන් ගොලට එක හන්නන්නේ හේතු පල දහම ගැන කිව්වට පරණ හේතු නිසා මේ ලෝක සගස් වනු බව කිවට කියන්න මිනිසුන් ගොලුවටයි යාගේ ප්‍රඥාව නිකම් පොල්කට්ටක් වගේ එහෙම නාම යන්න උගත්කම් තියෙන්න්න පුළුවන් උගත්කම් ඉන්න තියෙන මිනිසු හරියට බනහනවා නමුත් පින්න න ප්‍රඥාව නැති නිසා අවිද්‍යාව පදනම් කරගෙන සංස්කාර හැදනවා කිව්හම යන්න එක දැනන්න යාට එක තේරෙන්න ඇයි ප්‍රඥ්ඥාව නෑ එ මතක තියානට ප්‍රශඥාව නැත්තම් ධර්මී රොත්තු දෙන්න ප්‍රඥාව නති තැනක මේ ධර්මී ඔරොතු දෙන්න ්‍රඥාව නැත්ත උගත්කමති බුණා කියමේ ධර්මී යන්න ඇතුළට එ ධර්මී යන්න ඇතිමට්ටමක් නම් තියන්නේ ඔගුලු සිහිනුවන උපදවාගේ අර සමාධියයි වඩන්ඩෝ නතකොන ොකද වෙන්නේ. අ වැහිලති එ ප්‍ර්ඥාව කාලයේ වැලිතරාවෙන් අනම රාග්න කාලයක හැදි චාශ්‍රවලින් වැහිලතතියන ප්‍ර්ඥාව ටික ටික ටිකටික මතුවෙන්න පටන්ගන්නවා අන්න මතු වෙනකොට එයාට අර ප්‍ර්ඥාවට ගෝචර විය යුතු යම්තහක් දහම් කොට්ටා සැද්ද ඒ ධර්මින් මතු වෙනකොට එයාට ප්‍රශ්ඥාවට ඒ ධර්මී ගෝචර වෙනෝ ඒනම් අපේ සමාධී ඉලක්කේමකදද ප්‍ර්ඥාව හදල දෙන එක ඒකන එනම් භාවනාවේ ඉලක්කේමකදද ඔබේ ප්‍රඥ්ඥාවට ආමන්ත්‍රණය කරන එක ප්‍රඥාවට ආමන්ත්‍රනය කරන්න පුළුවන් විදිේ ප්‍රඥාව මතු කරලාදනක තමයි සමාධී අර්ථය ඊළඟගේක තමයි පින්නත්නී සමාධිය විසින් මේ එකයන්නේ තැමිනු තුන්ාහනි භාවනාව සිත වැඩීම කරගන්න ආකාරය කියන්න කියලන භාවනාව කරන්න හිම අවටගට එක පාර කරන්න බෑ නිකම් භාවන කරන්න හිතුුණ කියල එක පාරවාඩියල භාවනා කලා කියලා මොකුත් වෙන්නේ නෑ නමුත් හිත වැඩෙන එම භාවනා කලා කියලා එක පාරහිත වැඩෙන්නේ භාවනාවට වටපිට අවහදා ගණ්ඩුවෝට භාවනාවට සූදානමක්තියෙන්ඩෝ. නත් මූලි වසින් විවේක නිශ්‍රිත භාවයතියෙන්දෝන විවේ තියෙන්දන් භාවනව කරන්න බැනැත්තන් ඒන භාවයිනිකම් හරි ඇත තමයි භාවනා කරන්්ඩෝන කියලා අදහවසග භාවනාකාරන්න කිසි ප්‍රශ්ය නෑ නවති අපි කරදේ ප්‍රතිඵල තියෙන්ට පය ප්‍රතිඵලයක් තිෙන්ඩනං ඇතකට පියවරෙම්පියවර ටික් පහැදිි කරලා දෙදන්නි කියලා මෙතන තියෙෙන එන භාවන කරන්න නං අනි වාරෙන් ඕගොල්න්ට විවේක නිශ්‍රිත භාවයක් තියෙන්දෝන විවේක නිශ්්‍රිත භාවය කියලා කියන්නේ මේ කෝමට හද කලාවේගින් කවුරුවන් ඇති තැනකින් භාවනා කරන කිය එක නමින්. විවේක නිශ්්‍රිත භාවය ැන පලවිනික කායි විවේකේ තියෙන්ඩන ගොඩාක් මහන්සවෙලා ඉන්න තැනක භාවනා කරට හිත වැඩෙ නෑ. ගොඩාක් මහන්සේවෙලා ගෙදරැවිල් අමාරුවෙන් භාවනා කරන්න එපා ප්‍රතිඵල නෑ මොකත් වෙන්නෙත් නෑ මේ වඩන් කැනේ මනෝ ව්‍යාදියකට පත්වේ මහා විශාල මානස්්‍ය කවුල්ලකට පත්වේ හිමික් නෙවී ප්‍රතිඵලනෑ එච්චරයි. විවේක නිස්ත්‍රිත භාවේ තියෙන්ඩෝන එ විවේක නිශත්‍රිත භාවය කියල කියන්නේ විවේක එකන කායි විවේකය තියෙන්ඩෝන කාය විවකය ක හරි සැහැල්ලුවෙන් තිඩෝන් ඒ නිසා භාවනා කරන්න හොඳම වෙලාව තමයි උදේ පහමාරට විතර හොඳ ඉටත් වඩාටිකක් කලින් කරන්න පුළුවන් හොඳයි නමුත් පහට පහමාරට විතර කරන්න පුළුවන් හොඳයි එතවට විවේක නිශ්්‍රිත භාවේතියෙන්ටෝන ඊළඟට විරග ක නිශ්‍රිත භාවිතයන කාය විවේ තියෙන්න්න වන චත් වේකය තියන්නනත් ඕන. එතුර කාය විවේකය කියන එකට පාරිසරික සාධක වටිනු වැදග ඒකනි භාවනා කරන්න කලින් ධර්මයකයන්නේ අරං්‍යගතවවා රුක්කමූල ගතවා සුඥ්‍යාර ගතවාම ආරන්නේයකට හරි සූඥ්‍යාගාරයකට හරි අන්ද කියලා එතකොට රුක් මූල ගතුවවා ගහක් කයටට හරගින් තමයි බාව කරන්න නයිඒ පාරිසිරික සාධක වැදගත් පාරිසිරික සාධක වැදගත් මුොලල් සහර තැන්තියෙනවා බාවන වැඩෙන්න අනාධිමත් කාලයක් තිසේ කෙස් බහුලවෙච්ච තැන්තියන ීද භහනා වැඩෙන්න්න ඉනිසා භාවනා කරන් දුමනාව තියෙනෝනං දැමි සරලව කියල දෙඩි කියල තියෙන් නිසා පියවරක් ගානි මි කියන්නේ ඉස්සල හොඳ තැනක්ලෑස්තිි කරගන්න ගෙදර කොතනරික තැන ක්ලෑස්ි කරගන්න ඒතන ලෑස්ි කරගන්නෙ බොහොම හොඳයි ැනක් ලෑස්තිි කරගන්නඩෝන ොදඒ තැන හොට අතුපතු ගලා පිටි සුදුව ඉති තේලා තියෙනවා ඉතිගේ එතැන එතැන්ඩ ගින් විේක නිශ්‍රිත භාව හොඳ විවේක තියන තැක් තිය නොන හොඳට ගහ කොල හමටික් කෙමේ තියෙන තැක්න වඩා හොඳයි කායි විවේ තියෙන්නඕන චිත්ත විවේකයක් තිෙන් ඕන හිතටත් විවේක තියෙන් ඕෝන ඕම කලබලකාඩුව වැඩ කරන්න ගමන් ඔය භාවනා කරන්න බෑචිිකායි විවේකේ වගේ චිත්ත විවේකය තියෙන් ඕෝන හිතර විවකයකුත්තියෙන් ඕන කොඩක් සිතුවිල හිත තුළ හැසිරෙන වෙලාක භාවනා කරන්න බෑ කරන්න බැරි නෑ හිත වැඩේ නැච්චරයි අපි දැමි ප්‍රතිපලති න්න දැන් ිට දම්මවේද නය ප්‍රතිඵල ලැබෙන එකක්ලු න මේ බුදාසන කියන් දෙනම් ික ඔගුල්ල දැනින් දෝන එකන භාවනාව කරගෙන යනකොට ගිය මාසට වඩා මේ මාසේ කෙලෙස් දැන් අඩුයි එක දැනින් ඕෝන කාගවත් අහල මේ ඕගුල්නන්ට දැනින් ඕෝන එක එහම දැන නවා හරිට භාවනාව කරගෙන යනකොට විවක නිශ්්‍රිත භාවය කාය විවේක යයි චිත්ත විවේකය හොන්ත හිතටත් විවේක තිෙන් ඕන ොඩාක් සිතුවිලි හැසිරෙන ගමන් භාවනා කරන්න බෑ චිත්ත විවේකයේ තියෙන් ඕෝන. උපදිවිවේකයේ තියෙන් ඕන උපදි කියෑනමකක්ද කෙලෙස්ොලට කෙස් වැඩිය හැසිරන්නේ කෙ සේ හි ඇතුළ මහා බරපතල ඉදිරි හැසිරෙනවා නමුත් කෙ සඩුවෙන් හැරෙන තැනක්තිය වෙන් ෝන කෙ සඩුවෙන් හැසිරෙන වෙලාවගේ එක ුදිින්ම්ම කරන්න කියල කිව. පාරිසරික සාධකත් හොඳ යිකායවේකට ඇත් වට පිටාව තියෙනවා චිත්තවිේක ලත් වටපිටාවන පාරිසික සාදගත් හොඳ ඇයි මේ පෘති වී හොටම රත් වෙලා රත්තල හොඳට පනි ලා වෙලාව මොක මේ මම මේ පරිසරික සාධකයක්නී එනිසා මේ පාරිසරික සාධක මතා මම යපෙනවා මම පාරිසරික සාධකය එනිසාම් මගේ මේ ස්වභාව සියල්ටම පාරිසරික සාධක ඉතාම වැදගත් ඒ නිසා පින්වත්නී ඕගොලු භාවනා කරන වනන් භාවනාවත් දෙවුණු කරන උනන්දුවක් තියෙනවාවනං ඕගොල්ලන්ට ඔගොලු අනි වාරෙන් මුදේ කාලයකට තෝරගන්ඩ හවස්කාලෙත් කනාට කමක් නෑ ආදුනිකව භාවනා කරන කෙනෙක් නම් පුළුවන්න්නම් මුදේකාය හොය අයදාගන්න එක හොඳයි. ඊට පසසි විනාරි විසි පහක්කටවත් වැඩිය වෙලාවක් කරන්න දක්ෂවෙද. ඉට වඩා අඩුවෙන් කරට කමක් නෑ පුළුවන් තරන් විනාඩි දහය පහලව කරලා විනාඩි විසි පහකටවත් වැඩිය කරන පුරුද්ධක් කරගන්න මුලින් ඔය භාවනාව දුෂ් කරයි මුලින් භාවනා කරන එක හරි දුෂකර වැඩා හේතුව කවදාවත් නැති තර භාවනා කරන්න පටන් ගන්න කොට සිත තුළ සිතු විලි හැසිරෙන්ට ගන්නවා උන්තට බලන්නක භාවනංග වාඩියල කවදාවත් නැති තරන් සිතු ලිගල් නොහිතට තතුො බට හිතේ ිච සිතුවල් කල හැසරුන්න පු තු වල ගොඩන්න හිත තුල හැසිරෙන්නේ ම දුක්නැත්තෙක් වෙෙන්වා කියනකොට අත සංස්කාරත්තට එන අනාගත සංස්කරත්වනවා මොකක්දමි කෙ තැන පුොල නෑ පින්නත්න්නේ හිතේ සිතුවිලි ඔය වගේම හැසිරුුණා ඒ හලට මච්රකල් තේරුන්නේ සිතේ මච්චර සිතුවිල් ගොඩක් හැසිරෙනවා කියලා දැනගන්නක බව වටිනවා.කාලිනුත් හැසිරුණා එක සංවේදී නෑ ඒ ගැන සංවේදී වනාට පස්ස තමයික දැනන්න ගන්නේ. පැත්තට තමන්ගේ අවානේ මහ බරපතල විදිර යොමුමුණොත් විතරයි එක දැන ගන්නේ. හොදර බලන්නක දැන් මේ බෙලාවේ ඔගොල්ලන්ට මාව කීවතාවක් නොපිණී යනවද කීවතාවක් මාව නොපින යනද නවතේ ගල්ලටික දැන්නේ දවුල ඇස පැතට මනිසිකාර ගැනීමම් බලන්නකු ඇස් පිල්ලන් ගෙෙන හැම බලාවකම මාව නොපිනී යනවා ආIP න? යත් ොිෙන යන අනි මේ හාන්දරුව පි පිණි නැතිවලලායනවා නෙම ඒ එක තමයි ුණ හම ලාව හැ පැත්තට අවධනී ගියාට පස්ස විතර එක දැනන්නේ. කීපතාව ම ස් පිල් ලංගහනකොට ඔබව මට හැමවෙලාකෝ නොපිී යනවා ආය පෙනීමෙනවා. ඔයිටත් වඩා සිතුවිලිවල්ට අනුව ඒ පුද්ගල ඇතු ඇස උපදිනවා ඇස නිරුද්ධවන වගේ ගැඹුරු කතාවක් භාවනාව විසරාට කරගෙන යනකොට තේරෙනවා ඒක ප්‍රඥාවවේසීමට සබන්ධය තම ති චර ුට හි ෑ. එතකොට අප තේරෙනවා දැන්න්නර සිතුවිල් ගොඩා හැසිරෙන බවගොල්න්ට තරෙන්ෙන වෙනම කක්වත් නිසා නිමී සිතුවිලි ගොඩා හැසිරෙනවාගේ තේරෙන්නේ පින්නත්නී මේ සිතුවිල අලුතිෙන් හැසිරෙනවා නිම අර හැසිරෙන සිතුවිල හොුද අඳුගැතියෙන ොචර. ඒකයි භාවනන් වාඩි වෙනකොටම නොීකාරය අති තනාගත වර්තමානය තුන් කාලේයටම සිතුවිලි ඔබේ හිතේ හැසිරෙනවා වගේ පේන්නේ ඒක එහෙම පේන්නේ. ක නිස්ට්‍රිතං විවාග නිස්්්‍රිතන් නිරකාය විවේක ඇති ඕන චිත්ත විේකේ තියන උපදිවිවේකේ තියෙන්න්නඕට. කෙස් කොහොත් ැසිරෙනටිකක් කෙලෙස් අඩුවෙලාවකයි භාවනාවට හොඳ. කෙස් අඩු කරගන්න අපි උපක්‍රමයක් පාචි කරනොමකද. කෙස් අඩුුව ඔගොල්ල පුළුවන්නන් භාවනාවට වාඩිවෙඩ කලින් පැයබාගයක් විතට සිහිනුවන උපදවාගෙන ඉද. භාවනාවට අපිීත මුකෝ පහමාරට වාඩියනවා කියලා අපි පහට විතර නැගිටිනවාන නැගිට ලා පින්නවත්නී තොයිලට්ටික පාවිච්චි කළත්. තමන්ගේ මුණකට සෝද ගන්න දෙයක් කළත් තමන් තේකක්වක් කරගත් තත් හුද අපි කරන වැඩවලදී හැම බෙලාවකම සිහ තමන්ගේ ප්‍රත්තේතියාගෙන ඒ ටිකෙ වෙලාව වැඩකරනවා. සිහ විසිරෙන්ට දෙන්නේ නෑ හැම ලාකම සහ මන්ගේ පැත්ත තියාගෙන උඩේ විනාඩි පහලවක් විතර වැඩ කරනවා භාවනා කරන්න කලින් සිය විසිරෙන්ඩ දෙන්න හැම වෙලාවක මෝකට අපි නො කායගතා සතිය කියලා මොන්න තරම් ප්‍රබලා අරමුණනත් ඒ අරුණ පැත්තට හිතද වන්ඩ දෙන්න. ප්‍රබ්ලලාරමුණ ආේ දැ දරුවවා ස්කෝලයා වන්ඩෝන නද තවටික වෙලාවකින් ඒතු දවුවර කෑමිකාහදානොට ප්‍රබල ආරමුණේවා උදේට කර අම්ම කෙනෙක්ගේ හිත විසිරෙන්ඩ බලපාන ප්‍රබ්ල සාක්ෂි දරුව වෙලාවට හත වෙනකොට ලෑස්ි කරලා සමට වාහනට බාර දෙන්න ඕන ස්කෝල්ඩ ගිහින්දාන්න ඕන මේෝගේ ොඩක් වැ තියනයි වැඩ ඔක්කොමතියද ඕගලන්ගේ හිත සිරෙන්් අවකාසේ හරම වැඩි ගොඩක් විසිරාව ප්‍රබ්ල ආරමුණ ඔබට ගෙනත් දෙනවා මේ සිත ප්‍රබල අරමුණු පෙන්න්නනවා ඒ අරමුණු පෙන්නකොටේ අරමුණ මත හිත විසිරෙන්් අවකාසේ වැඩි නමුතේ ප්‍රබල මාරමුණක් කොස්සේවා හිත විසිරෙන්න්නේ අපිිය ගටින කායගතා සතිය කියලා එළඹ සිට සිහ හැමලාම කයි පැත්ත තියාගන්න. කොහද එල ප්‍රබල ආරමුණ ඔබට පෙන්වීම හිත ඒ ප්‍රබ ආරමුණුවලටත් විසිරට දෙන්නේ නෑ. මොක දෝගොල්ව ඔබ දන්නවා මට මින මේ කාය ඇති ම තව පෑබගගේ කිස්සල්ලයි දෙදඟවදි වෙලාතියන්නේ. එනිසා මට මේ කාලේ ඇතිමකද ඒකට එක කියැන දැකු දේ පහට නැට පහමරට නැගට නසෙක් පහට නැගටින් ඕොන න මේට කැපවීමක්ත්තිෙන් ඕන නැත්තන් කරන්න බෑ මොකද මේ සිතහරි අමුතුයි අලුත්තලු තරමුණ පෙන්න පෙන්න ඒ අරමුණු මත මේ හිත කරක් ගහනවා එතකොට ඔට අර මූලික අධ්‍යාත්මික ප්‍රවේශයට අදාළ හිත වැඩීමේ කෘතියට එකතු වඩ අමාරුයි ප්‍රබල ඒවා මේ හිත පෙන්න්නනවා අප හිතාගණඩ පැරි ඒවා මේ හිත පෙන්න්නනවා ොන ඒ මාරුව ඇටන්ඩ පුළුවන්න කායිගත සතිය තිෙන්නව හරියට බුද්ධදේශනාව තීරන න කායිගත සතති සබඳධ දේශනාවක් එකතේෙනවා ඒවා මේ මිනිස්සු දන්නන්නේවා. ඒ ැන තියෙනවා බොම ලසට ඇඳ ගත්ත රූප සම්පන්න මේ නගර සෝබිනිනයක්ක් ඇතුළු පිරිසක් ප්‍රධාන වේදිකාවේ නටනකොට විචාල සනගක් එකතු වෙලා බලන්ඩ රොක් වෙලාල ඒ බලන් රොක් වෙලා යිද මේ රජ පුරෂෙක් රජ පුරෂෝ කණ්ඩායමක් රජතුමා ඇතුළු පිරිස මේ යම්කිසි රාජ උදහ ක් ච මිනිෙකට දඩුවමධ්‍යේ ල ොකක්ද දනුවම තෙල් කලය කොළුව ති කියලා කියනවලු උඹ කොහොමරි අමාරුවෙන් අර ප්‍රධාන ේදිකා තිය තැනට තෙල් කලේ ගෙන න්ඩෝන ඔලු විතියාගෙන තෙල් බිඳුවක්ොත් තලන්ඩ බෑ හැලුවත් කඩුවෙන් පහරගනක කල කඩුහුත් මෝරගෙන පිපසසි නෙනවාල එතු අරයිස්ත්‍රය ොනතර ලස්සන කෙනෙක් වුණත් මේ මනුසගේ මනසිකාරය පැත්තරිය යිද යන්න. අරස්ත්‍රය මොන්නත් තර මේ විශාල සෙනක එකතු වෙලාර කාන්තාව නටනෝ බලන්ද ඇගේ ගී හඩටමත් අවදාන ොමරයිද ඒ ඒයාගේ අවධනක කොහද තිෙන්නේ ෙල් කලේ පැත්ම අවධනී තියාගනන්න ො ඩු අමරාගන පරිස මනිහක්නවා. අන්න්න ඔයගේ පින්නත්නේ ප්‍රබ්බල අරමුණ උදේ ඔබට පින්න පින්න කියාව ඔට වෙලාත්න දරුව වැටික තියනවා වාමියගේ වැඩටික තියෙනවා අම්මගේ තාතක වැඩිකතින ඔයා වැට අන්ඩන නද. කිය කිය මේ හිත? ඔබ එකඒක පැත්තට කරගොල්ල දායි. නමුත් තෝගොල්ලෝ හැමලාම කයි පැත්තෙම සීියතියාගෙන ඉන්ඩෝන භාවනාං වාඩි වෙන්න කලින් සිහිනුවන සපිත් සහාවගරක්ගන සති සම්පජානය කියලා සිහිනුවන උපදවාගෙන විනාඩි පහලක් විතර වෙනදව කරන වැඩඩිකම කරනවා. පොඩ්ඩක්ව තඩුවෙන්න්නහ වෙනද කරන හැම වැඩක්ම ඇතුළේ අතී තනාගත සංස්කාරණුව හැසිරෙන් ඇතුව පරිබාහිට හිත විසිරෙන් ඇතු තමන්ගේ ඇතුළෙම සීියතියාගෙන මේ බෙලාවවෙම ින් ොචර මේ වෙලාවිම ඒේහදරනකොට ඒක ඇතුළි විරයායින්නේ. එතු මේ වෙලාවිම විතරඉන්නේ හැම වෙලාගෝ විනාඩි පහලව ඕකටික කමාරුයි ඔයි විදිට කරලා වාඩිිය වනොත් වෙන දට වඩා හිත වැඩෙනෝ. උදෙෙන්ම නැගිටලා නැගිටල අපි කරන සරීරක් කෘති්‍යාදී සියලු කටයුතු ඉතාම සියෙන් විනාඩි පහලවක්කිහිදර කරන ද ම හිම කියම පියවරෙන් පියවට පුළුවනමි භාවනාවක් කරන උපකාරය හදල දෙන්නගල මේ පිය පිළි බල නැති වුණත් මේ උදව්වෙනේවා උදවවෙනඒවා. විේ ස්ත්‍රත ය යෙන්න ැ විවකේ ැතිහිපෙකහි පැතිකයකින්ද විවේකය කියයනේ හුද කලාවේ ආරණයක් කුටියක් වගේ තැක් කියන එක මනමේ කාය විවේක යෙනු හොත්තට කාක විේ යනු හොත්තටම හෙම්බත්ත ැවල බාන කරන අ මාරුයි. චිත්ත විේක ඇති ෙන්න්නනන සිතර වේ ඇති නු ොඩක් සිතු හිසිරනිග කරන්න බෑ දෙබලන් අපි සමාරලාාවට තියනවා දැන් උදේ උද ලයම්ම කෙනෙක්ගේ කාලය ගත්තොත්. ම්ම කෙනෙ හය ඉන්දල අට විතර වෙනකම්ම කෙනෙග හිත හර්ම වික්ෂිප්ත අයි සිතුලි ගොඩාක් ැෙසිරෙනවා ඇතු ඒ විලාහක භාවනා කරන්න බෑම්මක් කෙනෙකුට ඇ ගොඩක් සිතුලි හැස්සිරෙනවා උදේ ලංකාවේ අම් ලංකාේ අම්ම කෙනෙ හිත දිහා බැලුවොත්තෙන් පේෙනවා යුද්ධයක් වගේ හිත ඇතුළේ ගොඩාක් සිතුවිල්ලි සංස්කාර වැඩ කරනවා ඇතුළේ ඒමගේ වෙලාකු භාවනා කරන්න බෑ. ිත් විවේක කිය ැෑ ොහො සිතුවිල්ි වල ේගේ අඩුවවෙලා තිය න හිතට දැබලන්නේ ාගන්න කොට මේ නහල ඉවර වෙලා බ ොරුන මේ බණට වාඩි වෙලා ඉඳලා ඉවර වෙලා ඒ මැස්ද දෙක පියාගන්න බලන් දැං නිවසේ දල මේ දේශනවාගනින් වානේ හ නිඳල ඉබර වෙලා ඒ මැස්දික පියාගන්න පින්නත්න්නේ වෙන දට වඩා වේගෙන් හිත වැඩෙනවා ඇඒ. කෙස් සාහගත සිතු වෙල හිත තුල දැන් හැසිරෙනවා අඩු. නෑන මේ අඩුයි ඒ අපිගැන උපදි විවය උපදිවිවකය. ඒඟට විරාග නිිශ්්‍රිතං නොල්ම කියනක හිතේ ඇතිෙන් ඕන කිස්සිවකට නොවැල්ුනු හිතකින් තමයි අපිහිත වඩන් ඕෝන නිරෝධ නිස්ශ්්‍රිතං ලෝකම නිරුද්ධ වී යන බව අවබෝධ කරගනයි වඩන් ඕෝන මොකද නිරුද්ධවෙ භාවනාවෙන් වාඩි වෙල ඉන්නකම් මේ සිත සසුන් තියන භාවනය නගිටම තත් නිරුද්ද ඒයනම් එකන එයා භාවනාව තුළ වෙන වැඩත් එයාම්ූුණදන්න නොකද භාවනාව වාඩි වෙල ඉන්නකම් හිත සන්සුන් භාවනනා රම්මණය මත හිතතියෙන් නිසා ආයතරෝපා රම්මණ සබ්දාරම්මන ගන්ධා රම්මනාදී අරමුණු මුණ ගැෙනකට ආයත් හිත විසිරෙනවා. නිරෝධ නිශ්්‍රිතං ඊට වොස්සග පරිනාමං නිවනටම බරවෙන්්ඩෝන හිත. පුද්ශ්‍රාවකයග හිතනම් නිවනට බරවැඩෝන් අප ප්‍රදධාන ලක්කේ නිවන කිය හිතා ග්ඩෝන්. අද ලංකාවේ බෞ්ධයට නිව නිලක්ක ගතන ලකකා බෞද්ය නිව නිලක්කරග නිමේ පිත්පුරන්නේ ඒගුළු මේ නිවට කැමතින ඒගුලු බවයටයි කැමති. ලංකා ෞද්ධවන් පටන් ගත්ත තැනම පැටලා තියෙන්නේ. ගොස්සග පරිනාමන් කියයන්නේ ෞද්ධය භාවනා කරනගොට නිවනට බරවෙලා වඩන්න වන්න ඒකන් කියන්නේඒ භාවනන් වාඩු කමන් නිවන්දකි නවා කිය හැබ ෞද්ධගක ප්‍රාන ක්ක වෙන්න්නු නිවන ප්‍රධාන ඉලක්කි වෙනු නිවන නිවනි ඉලක්ක කරගන වඩන කොට යාගේ හිත වැඩිනවා ඒක මේ මහපොලොවෙතිීන ධර්මතාවය. එක ලොකේ කාටවත් නෑහෝ ඒ වාසනා ගුණය කාටවත් නෑ. ද මේ භාගතු වහසක බුද්ධවාසන දියුණුව කරා යන්ට පුලුවන් ගමන කපීන්නේ. එහම දියුණුවක් කරා යාන්ට පුළුවන් විදියේ පාරිශෂික සාධක සහ අධ්‍යාත්මික සාධක ඇතුව අපින්නේ. ඒන්සා නිවන ඉලක්ක කරගෙන හිත වඩනකොට සාමාන්‍ය යෝග භාවනාවගේ කරන කෙනෙකුට වඩා හිත වැඩන්න ගන්නවා. ඔන්න ඔය ටික මූලික වස්සයෙන් භාවනා කරන කෙනෙක් තුළ ති එන් ෝන. එතුට භාවනා කරන කෙනෙක් තුළ පින්වත්නී? භාවනාව කරනවා නම් භාවනාව ප්‍රතිඵලය කරාවගලුට අන්ඩුවමනයිනං භාවනාව බලාපොරොත්තු වෙන්නේ කුමක් ද කෙලෝගලු පැහැදිිව දැන ගණ්ඩෝන භාවනාවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ සිත විසංකාර ගත කර ගැනීමයි අපේ හිත සංස්කාර ගතයි සංස්කාර ඔස්සේ අපේ හිත දුවනවා හිත වැඩ කරවා හිත හැසිරෙනවා සංස්කකාරවොත් ඔස්සේ හිත හැසිරෙන්නේ එකන වර්තමානය අපිට අරමුණු මුණගැහෙනකොට ඒ අරමුණු ඔස්සේම අපේ හිත විසිරිලා ඒ අරමුණු මත් අපේ හිත පිහිටනවා. ඒ අරමුණු මත් අපේ හිත පිහිටියාට පස්සේ ඒ පිහිටපු අරමුණු මතින් තමයි පින්නත් නියොගොල්ලු සින් සැසුම් කරන්නේ. කයින් වැඩ කරන්නේ වචනෙන් කතා කරන්නේ. සිතින්කයෙන් වචනින් ඔගොලෝ හිතනකොට වැඩ කරනකොට කතා කරනකොට ඒ ඒ බඩ පිළිවෙන ඇතුළ තමයි පින්නත්න්නේ ඔගොලොට කර්ම සංස්කකාර් ගොඩනැගෙන්නේ. ඒ කර්ම සංස්කාර් මතින් තමයි සංසාරය ඉදිරි පැවැත්ම තීරණය වෙන්නේ. කර්ම සංකකාර මතින් තමයි ොගොලඟ ස්තරාට සංසාර්ක පැවැත්ම තීරණය වෙන්නේ. සංසාර්ක පැවැත්ම වනාහි දුකක් මයි කියල වටහගත්ත කෙනෙක් තමයි භාවනාවට තමන් ගෞවදාානය යොමු කර ඕෝන. සංසාරයේ දුකක්. සංසාරේ නවත නැවත මොනගහැෙක දුක් කියෙල දකින කෙනෙ. ඒත් ඒ දැකලා මේ දුක නිමා කරනවනං එයාට මෙහෙ මොනවා කරලවත් හරියන්න. ය බෝධි පූජ කොච්ච තිබත් දුක ඉවරවෙන්නේ කොච්චර පහන් පත්තු කලත් දුකයිඉරවෙන්න මොට තනම් ල්පිදුවත් දුකයිවරවෙන්න ොන රන් අටිර පූජා කලත් දුකයිඉවරවෙන්න. මොන විදියට සිවුරු පූජා කලත් දුකයිඉවරවෙන්න. දුක ඉවරවෙන්නේ දුක නිමාවෙන්නේ පින්වත්නී කෙබන්දු ස්වභාාවයක් ඇතුළේද. දුක නිමාවෙන්නේ. හිත විසංකාරර්ගතවෙච්ච ස්ොභාවයක් ඇතුළි. නොඒෙක් හිත සංස්කාරමත හැසිරෙනකොට භාවනාවෙන් අපි උත්සාහ කරන්න හිත විංකාර්ගත කරගන්නයි. එතුර භාවනාව කරනකොට සිතුවිලි හැසිරෙනේක අඩුවෙනවා. භාවනාවෙන් කරන්නම අරමුණු මත හිත පිහිටවාගෙන අරමුණුවඔස්සේ හිත දුවනේක එකම අරමුණක් කොස්සේ හිත පවත්තමින් එයාගේ හිත තුළ සිතුවිල හැසිරනේ කාඩු කරවා. දෙආආපාන සතිය වඩනකොට ඇස් දෙක පියාගෙන උජුංකායන් පනිදා ඇගේෙහෙම රිජෝතියාගෙන හැඟ මේ සම් තමන්ගේ කයි පැවැත්මගෙනත් අපි දැන න්න ඕන භාවනා කරනකොට කායික වේදනාව දිදිී අපි කවදාවත් භාවනා කරන්නේ. ලංකාවේ අන්න අමාරුවෙන් වාඩිවල භාව කරනහිම අමාරුවෙන් වාඩිවල බාවනා කළර වැඩන්න. හේතුව තමයි. අරය සැහැල් වෙච්ච තැනක තමයි අධ්‍යාත්මික ප්‍රවේශයරයන්නය අපිසලකට කායි විවේකේ කියලා දෙන් ඇගේ අමාරුවන් වාඩිවල භාවනා කරනවා. එහන්ට කායික විවේකේනෑ. කායික සැහැල්ලුවනෑ කායික විවේකය කියන්නේ මේ මොකුත්තු වැඩ කරන්නේ කියනක මිනිමී. හොඳයට කයි සහැල්ලු වෙලාතියෙන් ඩෝඩ. මොද කකාය විවේ ඇතෙක් තයි ඉපින්න අත් ඕක ධමිකනො කායි පස්සද්දිය කියලා. පස් අද්දිය නිසා සැපේ උපදිනවා, සුකේ නිසා සමාධිය උපදිනවා කියනවා. සුකිනෝචිත්තං සමාධියති කියලා කියන්නේ. ක සැපවත් වෙච්ච තැනක සමාධිය උපදිනවා කියලා කියන්නේ හම තුයි අන්ඩ අඩා දුක් විදඳවිදන්නන දුක් විඳ වන්න භාාව කලා කියලා කවදාවත් සමාධියක් උපදින්නේ නැ සුකිනෝචිත්තං සමාධියති. සැපවත් වූවකුට සමාධිය මොුණ ගැහේ කියලායි කියන්නේ ඒන ගොල බිම වාඩිුවෙන්න්න බැරන පුටුවක වාඩිෙන් ටුවක වාඩිවෙන්න. ඔකුල ඉරියාව් පැවැත්ම කියන එක ඇතු ලේපන්න්නන්නේ එක නකගු වාඩිවෙච්ච රිය්ව මො බද්ද පරිියන් කියද වාඩිවෙලා තියන්නේ ඒම වැදගත්නෑච්චර. දගත්වන භාවනත්තියනවා දෙදගානාපාන සති වගේ භාවනාවක් නිදදාගට කරන්න බෑ. හේතු තමයි භාවනාව කියන් කරන්න කලින් අපගේ බුදුරජනස වදාලා උජුම්කායන් පනිදා කයිරජුවති එන්ඩ ඕන පරිමුකම් සතින් ම පට්ට පෙත්තා සතිනිමිත්ත නාසිගාග්‍රය අගති එෙන්ඩෝන. මක ආශවාස ප්‍රශවාස ලක්ක කරගනනි වඩන්නේ එතකට ආශවාස ප්‍රශ්වාසේ ප්‍රකට වෙන්න නම් පිින් වත්න්නේ කය රජුවතියෙන්න්න ඕන නිකං කොන්ද වකුඩු වෙලා වාඩය වෙලායිද ආනා ආශවාස ප්‍රශවාස ප්‍රකට කරගන්න අමාරුයි මේ බුදුරජාණස මහම විද්‍යාත්මක පර්යේෂණයක්ම කළේ ඒ ඇතුළේ භාවනාව කියන්නේ භාගතු වහන්ස පද වදාල ප්‍රධාන දරාවේදයක් ඒ නිසා පින්නත්න හැබැයි පොදුවේ භාවනාවලට ඔබේ කය පවතින්නේ කයේ පවතින්නේ කොහොමද කියනක වැදගත්නෑ බොහෝම සැප පහසුවවින් ොතන හරි වාඩිුව සුව පාසුුවෙන් පුටුවක හරි කමක් නෑ ඒ ඒ පුටුව කරිකක් නෑ කොහොමරි වාඩිවෙලා හොද කුල පොල් පාසටන් හොදර කකුලි තියාගඩ කකුල පොළවෙතියාගන්ඩ. හොදර පාසටන් පොළො වෙතියාගෙන හොදට ඇස් දෙකපියාගෙන බිම් බලාගඩ නැැ ල රද ද පට ක හි වැ ල ච චදේ. හොට ොඳට වාඩි වෙලා හොට ඇස්දිකපයාාගන බිම් බලා ග් එතුන මි ටික ේලාක් යනකොට මේ නල රිදුම් දෙන්න ගන්න ගතිය නැති වෙලයනවා එතුට එ එහෙම වාඩි වෙලා පින්වත්නී ඔගොලෝ භාවනාවට ලෑස්ති වෙෙන්්ඩෝන භාවන වැඩේ නැති ප්‍රධන තැනක් තම අප අති හරියට සිටිංකායි වචනින් වැරදි වෙලා තියෙනවා ඊට පසේ වාඩි වෙලා පින්වත්නී හොඳදට බුදුරජාණන් වහම් සේව සිතිං සිහිකරකරා වන්දනා කරන්න ධරමී ගුණ සිහිකර කරා වන්දනා කරන්න. සංගයාගේ ගුණ සිහිකරකරා වන්දනා කරඩ. එතු ලොවයි විදර සිතින් මෙනෙහි කරනෙනකොට, අර හි ටිකටක ආයිතු විසිරෙනවා විසුරුත් අපිියේ කරනවා අය විසිරෙන ටිටිට විරණේ කා අඩුවෙනවා. පවත් බුදුරජාන හි ඔගඩාධනක වැඩෙන් ඇති තැනක් තමයි මොද අපිට මේ ධර්මය හම්මුඩි පස්ස කාලෙන බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මය කෙරෙහි සංඝයා කෙරෙහි මාර්ගය කරෙහි ප්‍රතිපත්තිය කරේ අපේ සිතින් අයින් වචනෙන් හරියට අපි වරදි කරලා තියනවා. ඒනිසා පිවත්ි භාග්‍යතුන් වහන්සේ කෙරෙහි ධර්මය කෙරෙහි සංඝයා කරීින් හොඳට නමස්කාර කරලා කමා කරග්ඩ හරි ආෂශට්‍රරයවද්‍යයම හිත වැඩෙනවා කියන එක. බුදුරජාණන් වහන්සේ කරෙහි ධර්මී කෙරෙහි සංඝයා කරෙහි මාර්ගය කරහි ප්‍රතිපත්තිය කෙරෙහි රහතන් වහන්සේලා කෙරෙහි මාර්ගඵලලාබීන් කෙරෙහි දිහානලාබීන් කෙරෙහි මගේ සිතින් හෝ කයින් හෝ වචනයෙන් හෝ වරදක් සිදනානං මම කමා කරමී මට සමාව ලැබේවා මට සමාව ලැබේවා කියලා හොඳට පනිිවිඩය හිතටකන් හිතට කියන් තෙන්නේන්නම භාගත වහන්සේ දේශාවේ තියෙනවා අත්බූත දෙයක් පින් න්නොත්නි ඒක බුද්ධ පූජාවලින් බෝධි පූජාවලින් අදදකින්න පුළුව කන්නෙමේ කරන බලන්න ඒකනම් ඒ ද සමහරයිවා මාස ගණන් කරන වැඩින්න කොතහරි වැරදිලයාට එතු යා කරන්න ඕන වාඩි වෙච්ච ගමම්ම කරන්න ඕන බුදුරජාණන්ස කර ධර්මී කෙරෙ සංඝයා කරෙහි මාර්ගය කෙරහි ප්‍රතිපත්තිය කෙරෙහි රහතන් වහන්සලා කෙහි දිහාාන මාර්ග පලලාබී කරෙ දිහාානලාබීන් කරෙහි මුදර් දිානලබින් කකාරේ නැත්තන් දිහානවත්තුූපදදින්නේ ලංකා මිනිසන් දිහාන ත නැත්තේකයි මේ පලවිනි දැම්දැන ඉන්නවා හරියට ම පතරුවින් දිහානට වැය යනයි බවා මෙතන්ට දෙ නෝ බන හන්ඩ ඉතාම වේගෙන් හතර නිදිහන්ට සමවෝධනයමිතැටි නො සමාර්මාස් පතා බන කියවනනායිවා මේ මැදිරියම. භාසකට බන කියවන ඉන්නවා සමහර ක්ඩායම් මෙතන්න අපිට මුණ ගැහහිෙනවා ඇගුල් හතරව දිා තත් යන්න පුළුවන්ගයි නමුත් ඔගුල්ලන්ගේ කුසලතහ වනෑ නෙමයි කොල්තහරි හිරවෙලා. එ හොඳට ඔගුල්ල භාවනාවට කලින් බුදුරජන් වහන්සේකමා කරන්න ධර්මය සංඝයා මාර්ගය ප්‍රතිපත්තිය එවගේ රහතන් වහන්සේව මාර්ග පලලාබීනො දිහානලාබීන්නො කමාර ගන්්ඩෝඩ කෙනෙක් ක් මුකුත් කරන්න ඇතිමි ත් මොුවොද මේ කියන්නේ. චරවේද ගත්ද භාවනාවට කියලා කෙනෙක් හන්න පුුවන්. හැබැ මේ නැතුව කලොත් එහෙම එයාගේ හිත වැඩන්න. එයා හිත වැඩෙන්නේ.ඒනිසා එවිදියට කමාකරගෙන වාඩි වෙලා පිනත්න ඔගුල්ල හිත වඩන්න පටන්ගන්න බදුරජන්සක සාාවකයෙක් නං එයා අනිවාර්යෙන්ම පින්වත්නී ආධ්‍යාත්මික බාහිර පිරිසුදු කමති එෙන්ඩෝන ඒ පිරිිසුදු කමේදී ඔබේ කායිපාරිචි කායිපා පිරිසතුකම තියෙන් දෝන විශේෂයෙන් ඔගොලගේ ඉන්ද්‍රිය සංවයයේ තියෙන් ෝන ඉන්ද්‍රී සංවරයයේ තියෙන් ෝන වත්තු විසඳ කිියතාවේ තියෙන් ඕෝන ඊළඟට පින්නත්නී ඉන්ද්‍රී සන්ත පිපාදනාවේ යෙන් දෝන එකන්න ඔගොල භ භාවනාව කරනවා අනන් මේ ඔගොලඟ එකක් හිමටි මේමිකරන්න යන්නේ ඔගලම මේ ඕන විදේ ඔගොන් හිතන එකක්හම මේ මි කරන්න යන්නේ අද ලක මනිස හරි මානක්කාරයින්නේ ඒ මානකාරකම ඇතුලේ නිකං එයාගේ එකක් වගේ මේක කරන්ඩ ආදනෝ එතුර වැඩින්නේ එතුම කරන්්ාධනි කා කවුරු පඇදිි කර පුුදේ ද අපි සරණ ගිය අපගේ බුදුරජාණන් වහන්සේිෙරරි අනුකම්පාේ මතුකරපු දක මේ කරණ්ඩ යාන්නේ ඒ නිසා අපින් අත්නී ඕගොල් අන්ට තියෙන්ටෝන ඉන්ද්‍රිය සමන්ත පටිපාදන තාකෙන් ලක්ෂණයක් මොකත්ද සද්ධාව වීර්ය සතිය සමාධය ප්‍රඥාවකින් ඉද්‍රී ධර්ම සමානව දවුණු වෙලාති ෝට. සදදාාව නැ මිනිෙක්නක් ය ඉස්සල්ම හොට බුදුන්වැද වැද ුදුන්ගදව සදධහදාගන්නඩෝ. බද්ධා නුස්සතිය කර සද්ධහදාගන්නඩ සදධාව නැත්තම් ප්‍රතිඵල නෑ. ඒවගේ මෙට වීරීයක්ක්තේෙන් ඕන බීරිය ැතිව වනාට පස්සේ වීරියෙන් අපි බලාපොරොත් වෙන්නේ අපේ සිත තුළ නීවරණ මැඩලා බොද්ජංග උපදෝනය එක භාවනා විලක්කේක තමයි. ඒන බ අපිට භාවනාවකින් ලැබෙන සසුම්කම නැත්තේ ඇයි. භාවනාවකින් ලැබෙන සංසුම්කම නැත්තේ අපේ සිත නීවරණවලින් බැටකනෝ කාමචන්ද ව්‍යාදති විද උද්චක ුජ චක න් නිවරනලින් ැටකනෝ ඒ නිවරනෝලින් බැටකන නිසා තමයි ඔගොලන්ගේ මනසට සහනයක් නැත්තේ ඔගුලන් හිත ඇතුළේ නීවරණ හැසිරෙනවා වැඩි එනම් අපිට සහය වෙනුවෙන් භාගතුනස් වදාලා නීවරණ ටික මඩින්ද කියලා නීවරන්න ටික මඩින්ට කියලා බුදුරජාන්ස වදාලා එ නීවරණටික මඩිනකොට ය උපද ගන්නව මොද්ජග ධර්ම හිත ඇතුළ අප බද්ජාග ධර්මාලව හලටම දුණම අට හතන් හන්සේ කියනවා රහන් හස කල කියනවා එනම් මේ එන මත තියාගන් ඔගලට භාවනාවක මුදාව අශ්‍යවවෙෙන් ඇයි කියල කෙනෙ කැහුත්ති කියන් ොනමකක්ද නීවරණවලින් බැටකාන සිතක සැබෑ ශාන්තිය නැති නිසා නීවරවලින් හිත මුදවාගෙනීම පිණිසයි අපි භාවනාවං උදව ගන්නේ භාවනං උදව ගන්නේ නමුත් මේ කෙලෙස් සයිත ලෝකයේ බිනිසු නීවරණවලට ආදරය කරනවා කාමත් ඡන්දයට හාසයි මච්න්දයේ නිසාම යොගුල අමාර ටලතියෙන්නේ කාමච්චන්දයට ඔහුල කැමතියි. එතුර කාම පංචකාම අස්වාදේ විඳන්න ඔගුල කැමතියි ඒ කැමත්ත පස් ගිහින් තමයි පින්නත් නියෝගුලම බෝම අභාස්ධාවට පත්වෙලා ඉන්නේ කාමදකන න කෙල්ලෙස් සයිත ලෝකයකිෙනෙ කාමච්චන්දයට කැමතිඒ කාමච්චන්දයට කැමතිවෙන්නේ කාමච්ඡන්දය තියන අවධානමය දන්න ඇතිකට. ඔගුලු කැත්ත ඇතිවිච් ලක පරිසංගරගන්න ගහින්නමේ දොයා අඩ අන්ඩුවුනි. වැල පෙන්ඩවුණනි සෝසු සුම්හෙලන්ඩ වන. ඕගොලු කැමැත්ත පස්සෙම දුව පුජාතියක්විදියටට අමාරුව ඇටිච්ච නිසාතමයි. කැමැත්ත ඇතිවෙච්ච ලෝකේ නිසාම නිමීද පින්නත් ඇඩුයි. වැලපුනි. එනම්මතක තියාගන්න ලෝකේ කාමච්චන්දය මයි ඔබෝ අඩුවන්නේ. චන්දේ මයි ඔබෝ විඩාවට පත් කරන්නේ සිහිුවන උපදවාගන්නික වෙඔන්න නොකටයි. සිනුව නැත්තන් යා කියන නෑ නැම ආශවාදයක් තියනෙන ලෝකේ ආසාවාද ින්දරවනුට මොවාදයි කියන්න කිය කියයි. එයා ඒ එකන ඉච්චරට කාමච්චන්දයෙන් අහ වැටිලා. නමුත් මෝගල්නටට ධර්මීම් බලනකොට තේරෙනවා මහනිනී මේ දුක හටගන්නේ තන්හාාව නිසා මයි කියලා බුදුරජන්න්නස වදාලේ. මහනිනී කාමල්දා කාමච් ඡන්දය තියෙන තාකල්. චද ඇතිවිච ද ත් කියන හනි ෝගලග ඇතුල ම දාතුුව තියන තා කල් ම කාමලෝක පදන අ්‍යන්තර කාම දාාතුව නිසා කාම දාතුුව තියන තා කල් කාම දාතුන් පටච් ච පපජති කාම සංඥ ඒකයි මහනි නුබලට කාම සංඥ හට ගැ බලන්න ුදු කෙනෙගේ විශ්මි තව බෝධද. කාම සඥම් පටිච්ච උපද්ජති කාම සංකප්පු. කාම සංඥා තියනකම් මහනි නුබලට කාමී ගැන කල්පනාවෙනවා. කාම සංකපප පට ච පජති කාම චන්ද. කාම සංකල්පනා තියන තාකල් කැමැත්ත පදනම් කරගන කල්පනා කරන තා කල්පන්නත්න ඔගලට කැමැත්ත පදනම් කරගත්ත ලෝකයට කැමැත්ත උපදිනවා. කාමච් චන්දු චන්දය උපදිනවා. කාමච්චන්දම් පටි චෝපජ්ජද කාම පරිලාහෝ කැමැත්ත පදනම් වෙච්ච ලෝකයේ තමන්ගේ වසගේ තියාගණඩ බැරුව ඒවා ගෙදර ගේෙනකං ඇතුළපිච්චෙනවා. ඒවත් තමන්ගේ වසන්ගේ තියාගන්නකං ඇතුළ දැල් හට ගන්න. මගේ මගේ කියලා ඒටික ගෙදර ගිහින් තියාගෙන ඒටික නඩක්තු කරනකං ඇතුළ පිච්චෙනවා. කාම පරිලාහං පටිච්ච උපජ්්‍යද කාම පරියේේසනා ඇතුළේ දැවිල්ල නිසාම දැවිල්න්න ඇතිවෙන්ට බලපාපපු ලෝකය ඔගුලු හොයාගන නවා. පරියේසනම් පිච් පරියේස මානු ඒ පරියේසනය කරන්න ගිහින් අස්සතවා පුදුජනවා මේ ධර්මය දන්න ඇති පෘතියක් ජන ශ්‍රාවකයා තීහි ටානෙහි ිච්චා පටිපච්ධති ත්‍රවිධාකාරක මිත්‍යා ප්‍රතිපච්චයක කැටකිලා වැෙනවා. කුමක්දේ. සිතින්කායින් වචනෙන් අකුසල සංස්කාරවලට අයටබීම මහනිනි මේකේ අනාගත විපාකය කුමක්ද සතරපාය අනාගත සතරපාය උගත්කම සතරපායට උගත්කමෙන් කිසිම යහපතක් විකල්පයක් වෙන්න බුද්ධිමත්කම ආර්ථක ශක්ති එකොම් මෙහි විතරයි මෙහි විරයි සංසාරය පිගන්න නැතිමිණියකුට මේ මහා බොලොඳ මෝඩ කතාවක්කගේ පෙන්න පුළුව ඒත් සමාධිට්ටි නැතිකමට එතුර මෙන්න මේ විදිහයටට පෙන්වත්නී ඕගොල්ලන් දැන ගණ් ඕන මේ කැමැත්ත පදනම් ච්ච ලෝකයක් පස්සේ ඕගොල්ලෝ දුවන්නේ කුමක් නිසාද කියල දකිින් ඕන. එතකොට ඔගොල්ලෝ එනන් සමානව දියුණු කරගණ්ඩඕන ඉන්ද්‍රිය ධර්මටික සද්ධහා විරිය සති සමාධි පඥ්ඥා යතුර සීරිය කියල ෑන ීවරත්‍රි මඩින් ඕන බොජ්ජංග උපද වන් ඕන එකම වීරිය පසේ සදධහා විරිය සතිය සතිය සති පටා ති නො හොට සහි පිටවාග ෝඩ හමලාම වර්තමාන සහ පිටවාග නිටියම කෙස් විතා කෙල සි ට ම ග සතිය සමාධය හැම වෙලා මුත්සා කර ව වන භාාවනවිද කුසල් සිතේ එකඟ තතාාවේ තියා ගන්ඩ චිත්තේ ග්‍රතාවනි භාාවනයෙන් බලාපොත්තුවයි ඒ එකක සමාධිය ප්‍රඥාව මේ මේ මත්තුව වෙන අද කියන ලෝක ඔක්කම නිත්‍යයි දුකයි යනාත්මයි කියන වැට හිීම ඇතුළ තියාාගන තමයි ෝක බලන්න ෝඩ න්න ඒටක සසාමානව නැති වනුත් ෙහි ාව විදියුණු කරයින්න බෑ. ඒමගේවත්නී සමයේ චිත්තස්ස පග්ගන්හතා සමයේ චිත්තස්ස නිගන්නතා කියලා ලක්ෂණ දෙකත් තියනවා ඕඩෑවට වඩා ීරිය කරන්නත් එපා. වීරියම් එකන ද හරිමන්ද දන්න දැ ඔබහන්සල්ලත්වයි භාව ගැන කියනවා ඕන්නන් අපි වඩනවා කියලා ඕනෑට වඩා පැයගන වීරිය කරන්න එපා හිත වැඩින්නේ සමේ චිත්තස් නිගන්නතා ලිහිල්ම වීරිය අත්තිය ගන්නත් එප ී ලහිල් කරන්නත්ත එපා දැඩි ීර අත්්‍යයාගණන්නත් එපා අරිම මැදිින් ඉන් ෝන භාාව දන්න දෙැමට ක මාරි අමාරුවෙන් අමාරුව හරි හාඳදුරුවන ීමට කාලයක් නෑ ඒන් සම් අම් මේක කරනවා කියලා මේ එක පා භානාව ගඩිවල පැක්ක හමාරකින්න් එපාන් වැඩෙන් නෑ හිත එමනතු මනසවල්වෙන්නේ එම නෑ සමය චිත්තස නිගන්නතා සමය චිත්තස පගන්නතා කියෙන ලක්ෂණ දෙකත්යන ඕනෑට වඩා වීරිය කරන්න ත්නෑ වීර අත රදාානිත් නෑ ලිහිල්ම කරන්න ත් නෑ දැඩිවීරයක් තියාගන්නෙත් නැපන්නත්නී. හැම ඊට පස් එයා තුළ තියෙන් ඕෝන දෙයක් තම ඉපන්නත්නී හැම වෙලාවකම ප්‍රඥාවේ යෙදීමේ අඩුකම නිසාමයාගේ සිත ආයෙත්තර් පංචකා මස්වාදයට හිත වැඩෙන්ට තියෙන අවකාසේ වැඩි මොකද මේ සිත හැම දාමත් පංචකා මස්වාදය හොයාගැගී එහම හිතක් තමයි ද මේ අනි පැතර හරවන්නේ ඒ හැමවෙලායම ප්‍රඥාව යදම තියාගන්න නැත්තන් ඔකුල් භාවන කරලා ආයත් පරන කෙස්කොඩටම වැටනවා. ආයත්්‍රිකක් භාවනා කරනවා ආයෙත් පරණ කෙලෙස් එක්කම එතකොට පින්නත්නී දියුණුුව කරා යන්න බෑ හෝද හෝද මටේ දැම්වා වගේ එනිසා බොහොම ඉවසීමෙන් අමාරුවෙන් මුල් කාල මේක කරගෙන ඉන්ඩ. ඊ පස්සමයි ස්වභාවේ තම තුළ තහවරුවෙන් තුක මේ බුද්ධ දේශනාව පෙන්න්නන විදිරම ෝක බලන්න පුළුවොන්වට ඒමගේ පන්නත්නී ඒ පුද්ගලයා තුළ පුළුවන් තරං උත්සාා කරන්න ඕන ඒ කාලේ මේ උපචාර අර්පනාවස සමාධය දියුණු කරපු අයි ගැසුරතියාගන්න ලතන ඒ කෙනෙගේ ඇසුරත්තියාාගන හිත වඩන හිත බහුණු කරන කෙනෙගේ ඇසරකු තියා ගණ්ඩ යාගන තුදවක් කම්බේනවා දැ කාල හමය නැති ොයන්න නැතු නත්කමක්ටේ මුගම අන්ර්ජාාවයේ ටාල දේශ න තරන් තියෙනනවා ද ආනාපානසති භාවනාව කිවතේ ආනාපානසතියගෙන හාමුදුරු උඩාක් කිපු දේශන තියනවා. භාෂා ගන්නරාවකින් තියනවා ඉංග්‍රීසිි භාසාාවෙන් ඔන්න ගඩා දේශන තියනවා. සිංහලින් ගන්න ඒ තියෙනවා. නොයික් භාෂාවලින් තියනවාදයි. ත ද බට පුළුවන් ධර්මවිනීම ගුවර ක තමන්ගේ ජගම දුර කතර හන්න ලුවන් ත්‍රයේ නාපාන සංයුක්තය අ පන්ස වඩන කොමති කියල තියෙනවා සම්පූර් එ ඒ සුර අද තියෙනවා ඒකාල එහෙම තිබබෙනෑනි ඒ නිසා බුද් දේශනාව තියෙනවා සමාහිත පුද්ගල මේ අසමාහිත පුද්ගල පරිව්‍යන था සමාහිත පුද්ගල සේවනතා සමමාහිත සිතක් තියන කෙනෙක්ම සේවනය කර ඉන් ෙ හරි වටන. සමහිත පුගල පරිවජචනදා හැබැයි ඒගේ මේ කෙස් සහිත ලෝක ඇත්තික පැටලු මිනිසුන්ගේ ඇසු ික කඩු කරන්්ඩේ කාලට. නැං ඔුල්ල යි තමාරුව ඇටන්න පුළුවන්. ඒවගේම තයි ඥාන විමක් පච්ච වෙක් කනතා. දිහානසිත් උපදවාගන්න ඒවා ප්‍රතිවේක්ෂ කර හැකි අවතියෙන් රෝට මොකද ොයිවිදිර භාවනාව කරගෙන යනකොට තමන් ගිහිත වැඩෙනෝ. වැඩෙනකොට භාවන දැන් ඔගොලු මේ වෙනකොට අදැකපු පංචකාමස්වාදයෙන් ලබපු ලාමකාස්වාදය වෙනුවට භාවනාවෙන් ප්‍රීතිය පදිනවා. ඒ භාාවනාවෙන් ප්‍රීති ඔපදදිනක පින්නත්න ඔගොල්ලෝ අත්දකපු දැන් අත්තිදින පංචමවා පංචකාමාස්වාදේ සහ භාවනාවෙන් උපදිනවා අහිතේ ප්‍රීතියක්. ඒ ප්‍රීතිෙන් දාසයෙන් එකක්වත් වටින් නඇෝගුල්ලු මේ ලෝකෙව අත්තිසෙම සතුට පත්තච්ච දවස කවද්ගේ ලෝගුල්ු කල්පන කළ බලන්න එත රොගොල්ට කවදහරි දවසක් මතක්කයි හැබැයි භාවෙන් ගෝගොල්න්ගේ හිත තුල ප්‍රීතියයක් උපදිනවා එක පලවෙනි දිහානය උපදදිට ිට්ටුව වෙන කොට ඇතිවෙන පලවෙනි දිහානය ලක්ෂණ පහත්තියනවා විතාර්ක විචාර ප්‍රීති සුක එක අග්‍රතා කියලා. ඔය පහිංයුක්ත සිතක් උපදිනවා. ද භාවනා රම්මනයේ මතම හිත පවතිනවා වෙන විසිරෙන් න්නත් නෑ ඒ විසිරෙන් නැතිකමින් උපදිනවා හිතේ ප්‍රීතියක්. ඒක හරිමම ආස්වාද ජනකයි පිින් නොත්න ඒක දැනුනට පස්සේ සතියක් විතර කේන්තියන්න. සති ඒ ප්‍රීතිය පවතිනවා සතියක් විතර සමල්ලාට ඔහොන හිතේ මේ කෑම කණ්ඩක් තෝන්නනෑ වගනිකම්. ඇතු වලට බත්කාගන හිටපු මනන්සේකට ඉකං වැඩි තොට කෙනෙක්හයි ම අයියවා දැ මොක්කර අසන පෙන්වදද කෑම කෑම කෑවෙන ෑනේ දද. අද මේ දැන් තුන්වෙලට මොය වෙන දයිට ඩක්කානවාන කියෙලහෙම කිය ගැන පහැදිලිව ගොට වෙන සත්දකින්න පුවා. ඒකන හිතේ ප්‍රීතියක් උපදිනවා ඒ ප්‍රී ග ොද ල ප්‍රත ගොඩ වෙලා ගු බඩගින්ව දැන න අධික ප්‍රති න්න දසට කෑවද ඇද කලොත්මතන. හොඳ ප්‍රීතියක් හිතේ උපදිනවා ඒ පංචකා ආස්වාදයෙන් ලබනෙක් වගේ ගන්නෙමේ ප්‍රීතිය නිසාව සැපයක් උපදනමේ ඇඟටත් එක දැනෙනවා සැපයකෙක් කයියට දැනනික විතක්ක විාර ප්‍රීති සුක ඒක අග්‍රතා චිත්තඒකා ග්‍රතාව තුොත්තට පවතිනවා අරමුණු මත හිත විසිරෙන්නේ භාවන න්න ගිට්ත් විසිරෙෙන්න්නේ වෙනද තරා අන්න එවිදි අදැකීමක් ඔගොලට දැනෙනවා ඒක ගොඩාක් කල් භාවනා කරන්න ඕන්න එක දැනු ගමන් ඔබට තේරේවි අප රාද චර කල්ගියීම මේකට මොන්න අපරාධ අද මේ මට වනේ කියලා එදා ටික්කි ගාන්ඩන්න දවසක්යනෝ. පරාධි මේ වැඩේ මට මග හැරුණි කියලා. එදා තමයි හැරවුම් ලක්ෂය. එක දැනනොත් කවදාවත්්‍යය භාවනාවතාරය දැමයි විදේශනටවල් වල මිනිස්සු හර්රියට භාවනා කරන ඇැයි. ඒගුල්ඒ භාවනාවෙන් උපදින ආස්වාදය හොඳර දන්නවා. එක අද කලා ඒක අත්දැක්කට පස පිනොත් නතැ හැරන්න දෙැවවා අපි දන්න සමහරයින්නවා විද ඔය ඉස්සේ මුස්්‍රේලියන් වගේෙනරටවල්ලඉන්නවා ස්්‍රේලියයම ගොඩා කින්නවො මේ ලංකාවි ක්‍රමවලට භාවනාා කරන අය ලංකාවිංගියාය එති ඒ ගොල්ලෝ ඒ ඒ භාාවනවිංගල ලබෙන ඒ අතත්්‍යය අදැ කළම මේ තාමකාී මහල ජීවිතඇක්ගෙ වන්නේ රෑමි ඇවිල් දොළහට විතර ඇැවිල්ලා මන්දන්නක මහත්තයකින්නෝ යා පැ දෙකක් හැම දාම රාත්‍රී භාවනා කරලලා නිදාගන්න දැ අපිට ඇද හොයාගගේ නිගෙදරන්නේ ඒ අපි දන්නේ නින්දිං ලබෙන ආස්වාදී විතරයි ඒ මහත්්‍ය යදන්න භාවනාවල් ලැබෙන අස්වාදේ ඒඒකට සමව ඇදිල තියෙනවා දැ නිින්දදිං ලබෙන ආස්වාදය දන්න නිසානි අප ඇඳ හොයාග ඉන්නේ හැබයි අප දන්නේ භාාවකින් ලබෙන ආස්වාදය අපට සංී විල්ලන දෙ බනමනුව කිව්ත් ඔුල්ම කතාව දැනින් දුවනන මේ දැන මටම කොහමේකක්ද් කල ගුලට වචනවලින් කියන්නබ. ගොු කැමතිම කෑමක් කෑවාහම ලැබෙන ස්වාදේ වගේකද වචනවලින් කියන්ඩ බැයික ඒක තම තමා විසින් අධදකල බලන්ඩ ඒක අධදැ කළ ප්‍රතිඵලය කරා යන්ඩ පුළුවන් තැන කපීන්නේ ඒකයි මියෝගොල්ලන්ට මේ වචන යහෙන්නේ ඔගොලට ඒ වාසනාගුණේ තියෙනවා ඒ වාසනාගුණේ තියන නිසා පින්න්නත්න ඔගොල එකට එකතුවෙඩ ඒක හරියටම මේ එකතු නොත් හරි ඒක එකතුෙන්ඩ කියන මේ අවරදු ගම්භාවටන කරන්න ඔන්නේ හරියට මේ අවංකව මූලික සසුන්කම ඇතුළේ ැන මූලික සික්ෂණයක් ඇතුළේ මේක කරගෙන ගියොත් මාසයක් විතර කරනකොට ඔගොලන්න තේර නොච්චරයි එතු ඔගන තේරෙනකොට ඔගට තේරෙනවා අනික මේ ප පැහැදිලි වෙසක් තේරෙනවා කලින් හිටපු මම නෙමී වගේ දැනී සමහර විට කර මච්චර නිවැෙන්ට පුළුවන්ද මිනිහකුටු කෙ හිතේ මිච්චර කැළමුුණු සිතක් මිචර සසුම් කර ගන්න පුළුවන්ද කෙල ඔගනට හිතයි එදා පින්නත්න පොඩි අරමුණු වලින් කැලමිලා බරපත අර්බදය අභ්‍යන්තරයේ වටකත් ඔබද මේ දැගන්න කියෙහිතයි. ඒ පමණ සංසුන්ගම එදාට මේක හරියට මෝගොල්ලන්ට ඒ අධ්‍යාත්මික ප්‍රවේසයේ අත්දැකීමට තුූනොත් ඔොගොන්නට තේරේව එදාට තමයි පින්නත්නී හොඳ හටම සද්ධහ උපදන්නේ. එදා සදධහඋපදදිනවා මම සරණගිය බුදුරජාණන් වහන්සේ මොන්න තරං ඇත්තක්දමට කියලාදන්නේ. මේ බඳු දේ නේද මට මඟහැරුණේ රුදුදහත්තලිය පනක් ැකක් මොකදමට මේ වනේ බුද්ධාසනනික ම මොත්ම අල්ලග නීටි ඔබට තේරේ ඒකයි භාග්‍යතුනාංශ වදාලේ නිර්වානයේ නම් වූ අධ්‍යාත්මික ප්‍රවේශයතුලින් උපදින යම් දෙයක් තියෙනවානං ඒක මරණින් එහා පැත්තේ ලැබෙන ප්‍රවේශයක් නෙමේ එක මෙහා පැත්තේ ඒක නිර්වාණය නෙමයි නිවනකරා යන් පුළුවන්ගේට ඔගොලන්ගේ අධ්‍යාත්මික වට පිටාවලඇස්ති වෙලා තියෙනවා. එබඳු සිතක් ඇතුලේ ඕ ගොල්ල වාර අනිත්‍යේ දුක්කාානාආත්මසිං විදර්ශ කලළ යුතු පරිච්චේදයක් තියෙන විට පස්සේ ට පස්සේට එකට එකතුවන්න පුළුවන් එනිසාමක තවත්රයක ගුඩාක් කාරණ කියන්න තියෙනවාඒවැක් කියඩ කාරණයන්නේෙ කාලෙන්නෙමී